මෙවන විට රුසියා විසින් තමන්ගේ ප්‍රහාරක ජෙට් යාන නව හයිපර්සොනික් ක්‍රූස් මිසයිල් වලින් සන්නද්ධ කරමින් සිටින බව යුරේෂියා වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා. ඒ අනුව රුසියානු ගුවන් හමුදා විසින් මෙවන විට හයිපර්සොනික් ක්‍රූස් මිසයිල් තමන්ගේ යුද යාන වලට එක්කාසු කරමින් සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ. රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා මාධ්‍යකට පැවැත්වු සංවාදයක් තුළ සර්ජී කොබ්ලෝෂ් කරන ප්‍රකාශය ද රෂියන් කමාන්ඩර් සේඩ් that the development and delivery of all aviation weaponry including new cruise hypersonic missiles are being done in the interest of long range aviation ඉදිරියේදී දිගුදුරු මෙහෙයුම් සිදු කිරීමේ අපේක්ෂාවෙන් තමයි මේ වන විට රුසියාව තමන්ගේ යුද ගුවන් යාන ශක්තිමත් කරමින් සිටින්නේ කියලා තමයි වාර්තාවන් රුසියානු ආරක්ෂක අමාත්‍යංශය වෙනුවෙන් තමයි රුසියානු කමාන්ඩර් සර්ජී කොබ්ලේෂ් මේ ප්‍රකාශය සිදු කර තිබෙන්නේ වාර්තාවන තොරතුරු වලට අනුකූලව මෙම ගුවන් යාන වලට මෙතෙක් සවි කර තිබුණේ KH-47M2 කින්සාල් කියන මිසයිල වර්ගයයි එම මිසයිල වලට අමතරවයි මේ හයිපර්සොනික් ක්‍රූස් මිසයිල් මේ වන විට සවි කරමින් තිබෙන්නේ කියලා තමයි වාර්තා කර තිබෙන්නේ විශේෂයෙන්ම මේ වන විට එම ගුවන් යාන වල වේගය වැඩි කරන්නට ඒ වගේම ඒවා මීට වැඩිය ප්‍රබල බර ගණයේ ක්‍රියාත්මක වීමට සහ මේවා තවදුරටත් වැඩි දියුණු කරන්නට මේ වෙද්දී රුසියාව කටයුතු කරමින් සිටින බවට තමයි තොරතුරු වාර්තා වන්නේ However, did not provide the full details of the new hypersonic missile, including its range. Kese veta, me gwan yana walata savi karunu labana missile level, hypersonic missile level, wedi vistarawun laba dila neha, ehi vihidum pramanaya kopamanada me kena karana me wanawita wartha vela neha. Wartawana toroturu walata anuwa, the Kinzhal KH-47 M2 hypersonic missiles has already proven destructive in Ukraine. Me wanawita danata bhavita wana Kinzhal KH-47 M2 කියන මිසයිල කාණ්ඩයත් රුසියාවේ යුද්ධයේ හරහා යුක්‍රේනයේ දැවැන්ත විනාශයක් කරන ලද ප්‍රමාණයක්. ඒ වගේම රුසියානු MiG-31 යාන MiG-31s are firing them against the Ukrainian targets. මේ KH-47M2 කියන ප්‍රහාරක අවි භාවිත කරනු ලබන්නේ MiG-31 ගුවන් යාන විසින්. ඒ නිසා ඉදිරියේදී යම් ආකාරයක දැවැන්ත ආරක්ෂක වැඩපිළිවෙලකට සූදානම් වනවාද යන්න මේ වන විට මතුවන ප්‍රශ්නය බවට පත්ව තිබෙනවා. විශේෂයෙන් මීට කලිනුත් රුසියානු ආරක්ෂක අමාත්‍යංශය වාර්තා කර තිබුණා Intercontinental Hypersonic Missile Avant-Garde Missile Unit had begun combat duty in the Orenburg region. Orenburg ප්‍රදේශයේදී Hypersonic Avant-Garde වර්ගයේ එහෙමත් නැතිනම් අන්තර්මහද්වීපික Intercontinental Missile මේ වන විට Orenburg කලාපය තුළදී සක්‍රිය කර තිබෙනවා. රුසියානු ආරක්ෂක අමාත්‍යංශය තවදුරටත් උපුටා දක්වමින් වාර්තා කර තිබුණේ මේ වන විට රුසියානු නාවික හමුදා විසින් Zikron නැත්නම් Zircon කියන hypersonic missileද රුසියානු නාවික හමුදාව මේ වන විට සක්‍රිය කරමින් සිටින බව. ඊට අමතරව වාර්තා වෙන තොරතුරු වලට අනුකූලව රුසියානු ජනාධිපති Vladimir Putin ප්‍රකාශ කර තිබෙනවා Admiral Goshow ඒ කියන්නේ උන්ගේ නාවික හමුදා ප්‍රබලයෙකු විදිහට කටයුතු කරනවා මේ වෙද්දී Zircon කියන hypersonic missile 2023 ජනවාරියේදී සිට යුද මෙහෙයුම් ක්‍රියාවලියට අවතීර්ණ කරන්නට සූදානම් බවද මේ වන විට ප්‍රකාශ කර තිබෙනවා. ඒ නිසා රුසියාව බොහොම දැවැන්ත යුද්ධයකට සූදානම් වන ආකාරයක් තමයි මේ වන විට පෙනෙන්නට තිබෙන්නේ. පසුගියදා Engels කියන රුසියානු ගුවන් හමුදා මූලස්ථානයට යලිත් වතාවක් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වුණා. වාර්තා වන ආකාරයට නම් more than 350 miles away from the closest Ukrainian control area. ඒ කියන්නේ යුක්‍රේනයේ පාලනය කරන ප්‍රදේශයේ සිට සැතපුම් 350ක් අභ්‍යන්තරයේ තමයි මේකෙන ප්‍රහාරය එල්ල වී තිබුණේ. රුසියානු පුද්ගලයන් 30 දෙනෙකු මෙහිදී මරණයට පත් වුණු බවටත් තොරතුරු වාර්තා වී තිබුණා. රුසියාව යම් ආකාරයක යුද්ධයකට බිහිසුණු ලෙස සූදානම් වෙමින් තිබෙන ආකාරයක් මේ මොහොත වන විට පෙන්නුම් කෙරෙමින් පවතිනවා. ඒ නිසා රුසියාව කුමනකට සූදානම් වනවාද යන්න මේ වන විට ප්‍රශ්නයක් බවට පත්වනවා.